students, now grade 3 students are here to study the next lesson with us. We take grade 3 from the interval to the line of the beamer. ඊළඟ පාඩම වලට යන්නේ. ඉතින් අපි මුත් ඒ විසතේ කතා කරලා ගොඩක් දේවල් අපි මුලින්ම periods of the day දවසේ කාලයන් ගැන කතා කරා. ඒ වගේ meals කතා කරා. ඊට පස්සේ අපි ආවා තවත් කොටස් වලට. එතකොට අපි ඒකෙත් කතා කරා ගොඩක් දේවල්. අන්තිමට අපි ඉවර කරලා දෙන පුතේ an කියන දේ පාවිච්චි කරන්න කොහොමද කියලා හරියට. අපි එතනින් කතාව පාඩම ඉවර කරලා ඒ සතියේ ඉතින් අද අපිට පටන් ගන්න දෙන්න පුතේ එතන ඉඳලා ඉදුරු කොටස අපි මේක කලින් දන්න කොටසක් වෙන්න පුළුවන් හැබැයි මේක හරියටම ඉගෙන ගන්න ඕනේ පුතේ හරියටම මේක ඉගෙන ගන්න ඕනේ ඒ නිසා අපි අද බලමු මේ පාඩම මොකක්ද කියලා ඉතින් මොන අදම මොකද කියලා දෙන්න යනවා අලුත් කොටසක් අපි බලමු මේ ලෙසන් එක මොකක්ද කියලා මොන පුතේ අපි ඊසත් කතා කරපු කොටසෙන් පස්සේ අද එනවා මෙන්න මේ ලෙසන් එකට අපි ලෙසන් එක මොකක්ද කලර්ස් colors colors වල අපි සිංහලෙන් කියනවා වර්ණ අපි සාමාන්‍ය සරල වචනින් කියන්නේ පාට කියලා අපි කියන්නේ වර්ණ දැන් මේ වර්ණ කියන එක කතා කරනකොට දැන් අපිට දෙන්න තියෙනවා අපි අපිට දකින්න තියෙන ඕනම දෙයක වර්ණයක් තියෙනවා ඒ කියන්නේ දැන් අපිට පේන්න තියෙන දේවල් කියලා කියන්නේ අපිට අල්ලන්න පුළුවන් සහ අපිට පේන්න තියෙන දේවල් අපි ඒවට කියනවා tangible ස්පර්ශකල හැකි ස්පෘශ්‍ය කියලා කියනවා සහ පේන්න තියෙන දෘශ්‍යමානයි විදෘශ්‍යයි කියලා කියනවා ඒකට අපි කියනවා visible and tangible හරිද එහෙමනම් අපිට පේන්නත් තියෙනවා නම් අපිට දකින්නත් පුළුවන් නම් අල්ලන්නත් පුළුවන් නම් අපිට ඒකේ පාට කියන්න පුළුවන් ඒ දේ මොකක්ද කියන එක අපි දන්නේ නැහැ අපිටම අපි දන්නේ නැති දෙයක් ඒක ප්‍රශ්නයක් නැහැ and unknown thing දන්නේ නැති දෙයක් වුණත් පුතේ අපිට පුළුවන් ඒ දේ මොකක්ද කියලා හරියටම කියන්න. හරිද? පාට මොකක්ද කියලා කියන්න. එහෙනම් ඒ කලර්ස් අපි අඳුර ගන්න ඕනේ. හරිද? දැන් මම ඔයාලට නිකන් කියලා දෙන්න පුතේ මේ කලර්ස් වල මෙන්න මේ කලර්ස් වල අපිට තියෙනවා බේසික් කලර්ස් කියලා. හරිද? මේවට අපි කියනවා මූලික වර්ණ. මේ චිත්‍ර පාඩමක් නෙමෙයි. හරිද? චිත්‍ර වල ඉගෙනන මේ basic colors මූලික වර්ණ මේ මූලික වර්ණ කිහිපයක් තියෙනවා ඊට පස්සේ තියෙනවා මෙතන added colors කියලා added colors කියන්නේ මොකද්ද එකතු වූ වර්ණ ඒ කියන්නේ දැන් මේ මූලික වර්ණ අපි තුන් මූලික වර්ණ තියෙනවා මෙන්න මේ මෙන්න පහක් 2 3 4 5 මෙන්න පහක් තියෙනවා මෙතන දැන් අපි මෙන්න මේ වර්ණය මෙතන තියෙන එකතු වූ වර්ණ කියලා කියන්නේ මේ එකයි දෙකයි එකතු කරලා වෙන්න පුළුවන් දෙකයි හතරයි එකතු කරලා වෙන්න පුළුවන් තුනයි පහයි එකතු කරලා වෙන්න පුළුවන් එකයි පහයි එකතු කරලා වෙන්න පුළුවන් එකතු කරලා වර්ණ දෙකක් හෝ තුනක් එකතු කරලා හදා ගන්න පුළුවන් මම මෙන්න මේකගේ කලර්ස් කිහිපයක් අපිට කිහිපයක් ගොඩාක් තියෙනවා දැන් අපි කම්පියුටර් එකෙන් හැම වැඩ කරන දන්න දරුවෙක් දන්නවා ඒ කම්පියුටර් එක ඕපන් කරාට පස්සේ ඉන්නේ ගොඩාක් වර්ණ අපි දන්නේ නැති හරියට නමුත් තියෙනවා නේද එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න ඇති වෙන පුළුවන් දේවල් තමයි මම කියන්නේ. දැන් අපි හිතමු pink මෙන්න මේ කලර් එක ගත්තාට පස්සේ ඔයාට තේන්න පුළුවන් pink අපි මේ pink කියලා කියන්නේ රෝස පාටනේ. මේ රෝස පාටට pink කියලා කියන්නේ. එතකොට මේ pink එකේ තව තේන්න පුළුවන් රෝස පාට කියලා අඳුරගත්තම ඒ ඔක්කොටම කියන නම තමයි රෝස කියලා කියන්නේ. හැබැයි මේක දෙන්න පුළුවන් light pink නේද? dark pink ඊට පස්සේ ගමනාරියෝම pink කියලා දින පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට pink කියන එකේ වර්ග ගොඩක් තියෙන්න පුළුවන්. හරිද? ඒ එක example එකක්. හැබැයි අපි සාමාන්‍ය normally අඳුරගන්නේ ඒ color එකේ නම. pink කිව්වොත් pink. colors පහක් හයක් දුන්නත් අපි ඔක්කොම කියන්නේ pink කියලා. හරිද? හරි. දැන් මම ඔයාලට කියලා දෙනකොට මෙන්න මෙහෙම මම අඳිනවා පොඩි ෆ්ලවර් එකක් වගේ එකක් මෙන්න සෙන්ට් එකක් තියාගෙන මම මෙන්න මෙහෙම එකක් අඳිනවා හරි ඊට පස්සේ මෙන්න මෙහෙම ෆ්ලවර් එක පෙටල්ස් වගේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයි මේ බලල කොට අලු බලලා ලස්සන නැලගන්න හොඳ හරිද ඊට පස්සේ
මම ලියනවා මෙන්න මෙහෙම ඔයගා දීලා තියෙන මේ වගේ නියුට් එකේ නියුට් එකේ තියෙන රෝගාව මේක කලර් print out එකක් ගත්තා නම් ලස්සන දෙක අරස් ටිකත් එක්කම තියෙනවා හරිද ඊට පස්සේ මෙතන දිනනවා brown ඊට පස්සේ මෙතන දිනනවා black ඊට පස්සේ මෙතන දිනනවා red then next one orange then next one yellow then next one green here blue then next one purple then next one green right onna ohoma color palette ekak hari color range ekak hari colors thiyena podi diagram ekak podi pinture ekak wadilla dena puthe etoka oyata puluwan onnoy pinture e thiyena widihata lassanata colors tika bala ganna oyata color print out ekak gattana hari mama ogolage whatsapp group ekata colors thiyena kotasa vitarak screenshot ekak ewanna etoka oyata pehadiliwa ara paint ekak black and white print ekak gatta etoka oyata puluwan eka lassanata oyage මම ඒක ස්ක්‍රීන්ෂොට් එකක් දෙක කලර්ස් ටික කොහොමද කියලා බලා ගන්න. හරි. එහෙනම් අපි දැන් බලමු මෙන්න මේ කලර්ස් වලට කියන එක එක නම. හරිද? මම කලර්ස් ටික මුලින් ලියා ගන්න අපිට මේ පැත්තේ. අපි white වලින් පටන් ගමු. white brown black red orange yellow green blue purple then last one ab mega ma kal limu green right here green right. white on one pronunciation ekak shabda gana widiya white white sudu brown brown dumburu black black kalu red ratu orange tembili yellow kaha green color blue nil purple dum green කියලා තියෙනවා නේද? හරි. මේ නෝනේ. ඔන්න colors ටික. ඔන්න ආයෙම ලියපෙන්නේ colors ටික. හරි. එහෙනම් white ඉඳලා purple වෙනකන් colors කීපයක් තියෙනවා. ඔයාගේ tube එකේ මෙතන english අනුතරක් මම දීලා sign space එකක් දීලා තියෙනවා. එතකොට ඔයාට මේ single sound එක ලියන්න පුළුවන්. single meaning එක ලියන්න පුළුවන්. you can write a single sound and single meaning also. මේ හැම තමයි colors ඉය. ඔන්න දැන් colors කීපයක් දීලා තියෙනවා. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා මං ගාව දින මෙන්න මෙහෙම දෙයක් මං ගාව දින ඔන්න මොනවද හරි හරි මේ මොකද්ද මේකට අපි කියනවා glass of water glass of water වතුර වීදුරුවක් මේක වතුර වීදුරුවක් නේ දැන් මේ වතුර වීදුරුවේ වතුර පුරවලා තිනවම භාගයක් right half fill භාගයක් පිරලා තියෙනවා Then what is the color of this? මෙන්න මේ වීදුරුවේ තියෙන වතුර වීදුරුවේ පාට නෙමෙයි වතුර වල පාට මොකක්ද? නැත්නම් පිටන් වතුර වල පාට මොකද? What is the color of water? What is the color of water? You have no answer. දැන් වාට answer එකක් නැහැ. ඇයි පුතේ answer එකක් නැත්තේ? වතුර සුදු පාටයිද? සුදු පාට කියන්නේ board එකේ පාට. සුදු පාටද? නැහැ. වතුර දුඹුරු පාටද? දුඹුරු පාට වෙන්න පුළුවන් මේ ඕන පාටක් වෙන්න පුළුවන් මොන හරි මේකට කලර් එක ඇඩ් කරොත් විතරයි හරිද
Batura fun part is nah. Batura red, no. Batura orange, no. Yellow, no. Green, no. Blue, no. Purple, no. මේ කලයක් වන්නේ නේ. එන මොන කලයකද? මේ වෙන කලයකද? නෑ. එහෙනම් අපි මේකට කියනවා සිංහලෙන් අවර්ණ. අවර්ණ කියලා කියන්නේ වර්ණයක් නෑ. මුකුත් පාටක් නෑ. අපිට මේ වතුරෙන් මෙහෙම එහා පැත්ත එහා පැත්ත පේනවා. කලර් තියෙනවා නම් කලර්ස් තියෙනවා නම් අපිට පේන්නේ නෑ හරියට. අපිට මේක වතුරෙන් එහා පැත්ත එහා පැත්ත මෙහෙම හොඳට පේනවා. එහෙනම් අපි කියන අවර්ණ ඒකට අපි කියනවා කලර් කියන්නේ වර්ණය නැහැ කියලා කියන්නේ less. අපි කියනවා colorless. මේ colorless. colorless වර්ණයක් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න colorless කියලා කියවොත් ඒ කියන්නේ පාටක් නැහැ කියන්නේ වතුර විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා. මොනවද chemical ජාති දිනවා නේද? ඊට පස්සේ අපි hand sanitizer කරන මේ දවස්වල ගන්න sanitizers වල colors නැති ඒවා තියෙනවා. ඒත් ඒ වගේ ඕන තරම් තියෙනවා colorless දේවල් නේ. එහෙනම් අපි කියන මොකද වර්ණයක් නැහැ කියලා කියන්නේ colorless. අපි යමු එහෙනම් අපේ ඊළඟ කොටසට. Now we can go to the next part. You have some activities නේද? What activities කීපයක් තියෙනවා බලන්න. YouTube දවල් YouTube එකේ නම් පැහැදිලිව තියෙනවා. මම මෙතන දැන් අඳින්නේ යනකොට මේ ලස්සන පාදින්න බෑ. ඒ නිසා මම YouTube එකේ තියෙන මේ කොටස මෙතන පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. අපි හරි color. දැන් මම ඒක color කරන්න ඕනේ. හරිද? මුලින්ම තියෙන්නේ මෙන්න මේක නේද? මේ විදිහට angry birds ඔහොම angry bird එකක් තියෙනවා වර්ණුලකට ඔබක් හදා ගන්න ඊට පස්සේ ඉන්න මේ birds ලා කීප දෙනෙක් නේද birds ලා මෙතන ඉන්නවා ඉන්නේ bird king මේ bird king කියන එකද මෙතනත් ඉන්නවා මෙන්න මේ bird king මේ angry කියන එකේ තේරුම ගන්න තරහ ගිල්ල කියලා කියන්නේ මේ bird තරහ ගිල්ල කියලා නේ මේ මැට් එකක් තියෙනවා angry birds ලා ඉන්න. හරි මෙතන bird කෙනෙක්. මේ විදිහට. ඔය දරා නේද පුරු. right? මෙන්න මේ වගේ picture එකක් තියෙනවා. then you can color it. ඔය පුළුවන් මේක color කරන්න. පාට කරන්න පුළුවන්. හරිද? ඔය tube එක නේද ලස්සනට දිනන එක. tube එකේ තියෙන එක ලස්සනට color කරන්න පුළුවන්. ඔය කැමති colors ඕන පාටක් පාට කරන්න. පාවිච්චි කරලා පාට කරන්න පුළුවන්. right? then you have another activity. मलक කලර් කරා පාට කරන්න පුළුවන් හරිද කලර් කරන්න පුළුවන් ලස්සනට ලස්සනට කලර් කරාම ඔයාලට ලස්සනක garden එකට picture එකක් වගේ හම්බ වෙයි හරි එහෙනම් මොනවද colors පාඩ මෙතනින් ඉවරයි ඉතින් අපි ළඟට යනවා අපි මෙච්චර කාලයක් ගියේ නැති දැනද කොහෙද අපි දැන් මෙච්චර කාලයක් ගියේ නැහැ මෙතනට මෙතනම තමයි ගියේ දැන් ගියේ අප්‍රේල් මාසෙ ඉඳලා ගියේ නැහැ මෙතන මෙතන තමයි හැමදාම යනවා නේ කොහෙද අපි දැන් යන්න ආසාවෙන් ඉන්න දැන් නේ දැන් ආසයි ඉස්සර නම් හැමදාම යන උඩ පා වෙනවා දැන් ආසයි කොහෙද ස්කූල් හරිද මේක පුතේ හරියට ප්‍රොනවුන්ස් කරන්න ස්කූල් ස්කූල් නෙමෙයි හරිද මෙන්න මේ විදිහට ප්‍රොනවුන්ස් කරන්න ඕන මම ලියන මෙතන ස්කූල් 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 කියලා කියන්නේ පාසල මේ අපේ පාසල හරිද දැන් මෙන්න මෙහෙම අපි මනවාට අපිට පාසලේ තාප්පේ විතරක් හරිද මෙන්න මේ විදිහ දැන් මොනවා පාසලේ තාප්පේ තියෙනවා හරි මේ තාප්පේ මෙන්න මේ හැරියේ ඔයාලා තියෙනවා ගේට් එකක් මේ හැරියේ තියෙනවා ගේට් එක හරි මේ කඩේ ඉරුවේ තියෙන ගේට්
මේ පාඩම විසිරවන්න. මට කහයක පුතින ඔය අතන. හරි. මෙතනින් ඔයාලේ ඇතුළට එනවා. දැන් මේ ගේට් එකෙන් ඇතුළට එනවා. ඇතුළෙන් ආවට පස්සේ මේ ඉතින් සම්පූර්ණ ඔයාලේ පාසල දින ලෑන්ඩ් එක. මේ ඇතුළේ අපිට දකින්න ඕන තරම් දේවල් තියෙනවා. We have so many things inside this place. මේ ස්කෝල් එකේ ගොඩක් දේවල් අපිට දකින්න තියෙනවා. බට් ආ දෝස්තින් ඒ මොනවාද අපිට පාසල ඇතුළ දකින්න තියෙන දේවල් සහ දකින්න ඉන්න පුද්ගලයන්. Who are the persons and what are the things and places inside the school. දැන් මතක් කර මම කියන්නේ නුත් දැන් ඔයාලට මතක් කරගන්න පුළුවන්. හරිද? අපි බලමු මොනවද කියලා. මම බලන්න මම කියලා දෙන්නම්. හරිද? දැන් ඔයා බලන්න මම මේ කියලා දෙනකොට ඔයාටත් මේවා මතක් වුණාද කියලා. හරිද? සමහරවිට කියලා දීපුවා වලින් මේ දේවල් ඔයාටත් මතක් වෙනවාද කියලා හොඳට බලන්න. හරිද? අපි මුලින්ම යනවා පුතේ. People at school. Right? People at school. පාසලේ සිටින පුද්ගලයන්. හරිද? පාසලේ සිටින පුද්ගලයන් පාසලේ සිටින පුද්ගලයන් දැන් ඔයාලට ඩියුට් එක දෙන්න පුතේ මේ නමට උඩින් මේ දැන් මෙහෙම නම දීලා නමට උඩින් මේ විදියට බොක්ස් එකක් දීලා තියෙනවා ඒ දීලා තියෙන්නේ if you can draw ඔයාලට පුළුවන් වුණා නම් අඳින්න it's better අඳිනවා නම් හොඳයි and you can find a picture for that name ඒ picture එකේ නමක් හොය මේ නමට මේ picture එක හොයලා ඔයාට පුළුවන් ඒක පේස්ට් කරන්න. එතන අලවන්න පුළුවන්. හරිද? එහෙනම් අපි බලමු අපි බලන්න ඕනේ මේ ඉදිරි පිළිවෙලට. ස්කෝලේ ඉන්න පළවෙනිම ප්‍රධානම කෙනා ප්‍රින්සිපල්. ප්‍රින්සිපල්. හරිද? දෙවැනි කෙනා කවුද? සෙකන්ඩ් වයිස් ප්‍රින්සිපල්. වයිස් ප්‍රින්සිපල්. හරි. තුන්වැනි කෙනා කවුද? පිළිවෙලට යන්නේ ටීචර්. ටීචර්. Right then, next one. Number four, students. Number five, watchman. Right. Number six, cleaner. Number seven, librarian. अरे कितना कमाल है यार नहीं librarian के लिए यार नमाल यार अभी बाल मैं आप principal प्रिंसिपल के लिए क्या कहोगे तुझे? प्रिंसिपल के लिए ना अभी विद्युहाल पति वाइस प्रिंसिपल के लिए ना वाइस के लिए तेरे ऊपर ऊपर विद्युहाल पति ऊपर विद्युहाल पति टीचर गुरु टीचर्स के लिए हमको अभी हाँ टीचर के लिए हम लोग क्या ही टीचर्स टीचर्स के लिए क्या होगा गुरु वरुण students කියන එක අපි කියන කවුරුතේ සිසුන් සිසුන් කියවව සිසු සිසු කියන දෙක හරියද watchman කියලා කියන කවුද මුරකාරු cleaner කියලා කියන කවුරුතේ පිරිසිදු කරන්න පිරිසිදු කරන්න librarian කියලා කියන කවුද පුස්තකාලාධිපති හරි කියන්නේ पुस्तकालय बार प्रिंसिपल वाइस प्रिंसिपल टीचर्स स्टूडेंट्स वॉचमैन क्लीनर लाइब्रेरियन स्कूल यू कैन फाइंड सम पिक्चर्स एंड बेस्ड ऑन द बॉक्सेस और यू कैन ड्रॉ कैन टू देयर राइट यू कैन ड्रॉ एंड फॉलो इट नाउ दिस इज द फर्स्ट वन वी फॉलो इट पीपल एट स्कूल हां ये पास अभी आना places of school ඔන්න දැන් අපිට places school එකේ තියෙන places ටිකක් බලන්න අපි යනවා හරිද අපි බලමු school එකේ තියෙන places ටික right now places at school places at school පාසලේ තියෙන ස්ථාන හරිද අපි බලමු මොනවද ස්ථාන කියලා first one office second classroom third one playground number 4 canteen
5 computer lab, number 6 main hall, number 7 dancing room, number 8 music room, number 9 library, number 10 washroom, number 11 laboratory, then next one, last one, 12 herbal garden. प्लेग्राउंड कैंटीन के लगी ना भी आपन शालाव कंप्यूटर लैब परिगणक विद्यागारय मेन हॉल प्रधान शालाव डांसिंग रूम नर्तन කාමරය නැත්නම් නැටුම් කාමරය කියලා කියනවා. මියුසික් රූම් සංගීත කාමරය හරිද? ලයිබ්‍රරි පුස්තකාලය පුස්තකාලය. වොෂ්රූම් වොෂ්රූම් කියලා කියනවා අපි අපිට විවේකාගාරය කියලා කියන්නේ. දැන් ඒකට අපි කියනවා මේ නාන කාමරය කියලා. නාන කාමරය සාමාන්‍යයෙන් මේකට රැසිකිලිය කියලා තමයි. ගොඩක් ස්කෝලර් දෙනේ ටොයිලට්ස් විතරයි. ඒ සමහර ස්කෝලර් දෙනේ පොතේ වොෂ්රූම් එක ට්‍රාන්ස්පෝර්ට්ස් දෙන්න ඇයට පාවිච්චි කරන්නේ. ලැබෝටරි කියලා කියන පොතේ අපි විද්‍යාගාරය විද්‍යාගාරය. හර්බල් ගාර්ඩන් කියලා කියන ඔසු උයන ඔසු වේ. ඔන්න ඔයගෙට අපිට තියෙනවා ස්කෝලේ ප්ලේස් ගොඩක්. හරි තවත් තියෙන ප්‍රසික් රූම් තියෙන ස්කෝලක් තියෙනවා. ඒ ගොඩක් ස්කෝලර් දෙන්න තියෙනවා. सिक रूम में रख मैं कहने वाली है ना सिक रूम के लिए ना भी बोलते साउथ अफ्रीका से भी पुनः दरवे में दरवाटर इतने की हिला गेदरिंग ने काम गेदरिंग कन्या ने काम में सिक रूम में क्या इन्ना पुरो अरे देख पड़ा होता है बदल यार दोनों वाके दोनों ताने इधर उन लोग बोल रहे ඒ වගේම යාට රෙස්ට් එකේ ඉන්න පුළුවන් ටිකක් නේද? එතකොට මේ සික් රූම් එකක් කියලා දුවත් හදලා දිනවා රෝගී වෙච්ච කාට හරි දරුවෙක්ට ඉන්න තැන. හරිද? ඔන්න අපේ ස්කෝල් දින ප්ලේසස්. හරිද? Now we can go to the things in school. ඔන්න අපිට දැන් දේවල්. ස්කෝලේ දින දේවල් ටිකක් කතා කරන්න පුළුවන්. අපි බලමු අපේ ස්කෝල් එක තියෙන දේවල් මොනවද කියලා. අපේ ස්කෝල් එක තියෙන දේවල් මොනවද කියලා අපි බලමු. Right? things things at the school अबे पासे देना देवर बस number one desk second one clock number three teacher's table teachers table number 4 chairs number 5 computers number 6 books number 7 science
equipments science equipments number 8 brooms number 9 fan number 10 blackboard then blackboards are doing in the school school doing it maybe like whiteboard deka hal then next one timetable time table number 11 number 12 dustbin are you again put the word name dustbin right next one cupboard cupboard number 14 calendar calendar right nangal balam appi monad kiyala desks kiyala gena putte bunku bunku clock oralosuwa then next one teachers table kiyala gena api guru mesaya chairs putu computers pariganaka books pot science equipment kiyanna vidyagara upakarana vidyagara yama upakarana ne beakers dena microscope dena ne test tube dena broom coss fan विद्युली पंखा ब्लैकबोर्ड कालू लैल टाइम टेबल के लिए क्या है काल सटहन काल सटहन डस्टबिन के लिए क्या है डस्टबिन के लिए क्या है कसल बंदून cupboard kelikena api cupboard ek calendar kelikena api pute dina darshanaya dina darshane inda apita darshana flower vase ekak ganna puluwan ne table cloth ewa ganna puluwan ne ne onda main deval pradhan deval tika niyama desk clock teachers table chairs computers books science equipment broom fan blackboard timetable dustbin cupboard calendar හරි දැන් මම ආපතේ ඇක්ටිවිටිස් තුනක් මම දුන්නා people at school places at school and last one things at school then you can find pictures for all these things මෙන්න මේ දීපු හැම එකටම වාඩ පුළුවන් වචන හොයන්න sorry pictures හොයලා ඒක එතන box එකේ අරවන්න or you can draw නැත්නම් වාඩ වෙනවා දින්න පුළුවන් anything you can හරි වල කැමති දෙයක් කරන්න පුළුවන් what you like do what you like ඔක කැමති දෙයක් හරි එහෙනම් මුතේ ඔන්න අද අපි කතා කරා colors saha ape school e gena colors gena katha kara e activities tip ekak dunna ඊට පස්සේ අපි අද මේ පාසල් ගැන කතා කරා ඒකේ activities tip එකක් අපි අද කරා එහෙනම් මෙන්න අපි අද දවසේ කරන්න තියෙන කොටස මේ වැඩේ කරලා group එකේ ලවන්න ඒක බලලා අපරම මොකලට දෙන්න හරිද එහෙනම් අපි අද කොටස මේ අපි වැඩ කරන කොටේ දෙනි අපි ආපහු හම්බ වෙනවා ඊළඟ දවසේ ඊළඟ සෙනසුරාදා උදේ 9 right again we are meeting on next Saturday at 9 AM So until then, have a safe week and stay blessed at home. Now, police are coming. Yeah, get the prayer line. Ready to run. Pardon, run. Hold it. Ignore. And now, deal with it. Police are coming.